අපි දැන් 6 වෙනි ක්‍රියාකාරකමේ part B එක කරමු. ලබා දී ඇති උපදෙස්වල ආකාරයට මෙම ක්‍රියාකාරකම සිදු කරන්න. මෙහිදී අපි මෙම තිරයේ දැක්වෙන ප්‍රශ්න එක තිරයකට එක ප්‍රශ්නය බැගින් වෙන්න ඩිසයින් එක සිදු කරමු. අපි මෙම ස්ක්‍රීන් 2 එකේ ID එක ස්ක්‍රීන් 4 ලෙස වෙනස් කරමු. අපි දැන් ස්ක්‍රීන් 3 එකේ ID එක ස්ක්‍රීන් 2 ලෙස සටහන් කරමු. මෙම next button එකේ ID එක next button 2 ලෙස සටහන් කරන්න. ස්ක්‍රීන් 5 ID එක ස්ක්‍රීන් 3 ලෙස සටහන් කරන්න. මෙම next button එකේ ID එක next button 3 ලෙස සටහන් කරන්න. ස්ක්‍රීන් 2 එකේ දැක්වෙන ඩ්‍රොප් ඩවුන් එක
මේක් බිල්ඩ් ඩ්‍රොප් ඩවුන් ලෙස ID එක වෙනස් කරගන්න. අපි දැන් ස්ක්‍රීන් වන්හි දැක්වෙන නෙක්ස් බඩ්න එක මත ක්ලික් කළ විට ස්ක්‍රීන් 2 එකට ගමන් කිරීමට කෝඩ් සකස් කරමු. එම කෝඩ් එක ඔබ පෙර ක්‍රියාකාරකමේදී සකසා ඇත. එම නිසා අපි දැන් ස්ක්‍රීන් 2 හි දැක්වෙන නෙක්ස් බඩ්න එක මත ක්ලික් කළ විට ස්ක්‍රීන් 3 එකට ගමන් කිරීමට කෝඩ් සකස් කරමු. UI controls යටතේ දැක්වෙන on-even block එක drag කරගන්න. එහි ID එක සඳහා next button 2 ලෙස සටහන් කරන්න. දැන් UI controls යටතේම දැක්වෙන set screen block එක on-even block එක තුලට drag කරගන්න. එහි ID එක සඳහා screen 3 ලෙස ලබා දෙන්න. screen 3 හි දැක්වෙන next button එක මත ක්ලික් කළ විට screen 4 එකට ගමන් කිරීමට කෝඩ් සකස් කරමු. අපි දැන් මෙම ඇප් එක රන් කරලා බලමු. Intended use recommends a club that students can join so they can meet new people and make new friends with similar interests. The clubs in this survey are from our school and from our students. If you wanted to use this at your school, it might be better to create your own survey to match the interests and clubs at your school. දැන් පිනිෂ් බඩන් මත ක්ලික් කරන්න. දැන් කන්ටිනියු බඩන් මත ක්ලික් කරමින් ඉදිරියට යන්න.